දෙල්කොට කඳුකුඩ ප්‍රදේශයේ දිවාස සංකීර්ණයක පිහිටි සුවිසල් නිවසක තනිවම පදිංචිව සිටි කාන්තාවක සාහසිකකු විසින් ඇගේ නිවස ඇතුළේම ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිටිය කැන පොලිසිය මේවන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන්නේ එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහායි. දෙල්ගොඩ කඳුබොඩ නිවාස සංකීර්ණයක සුවිශාල නිවසක ජීවත් වූ 42 වැනි ලංකා ගණේෂි පණපිටිය මෙනවිය මෙසේ ඝාතනය කර ඇත්තේ පසුගිය ජූලි 12 වැනිදායි. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන ලංකා ගණේෂි පණපිටිය මෙනවිය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරනු ලැබුවා. ලංකා ගණේෂි මෙනවියගේ බාලසෞරියද පදිංචිව සිටින්නේ ලංකාගේ නිවස ඉදිරිපිටයි. පසුගිය ජූලි 12 වැනිදා රාත්‍රියේහි ලංකා අක්කාගේ නිවසේ විදුලි පහන් දල්වා නොතිබීම සහ ඇගේ නිවසේ ඉහළ මාලේ ජනේලයක් විවෘත කර තිබීම ගැන සැකයක් ඇති වූ නිසා ලංකාගේ නැගණිය මේ ගැන සිය සැමියාට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි. සැමියා ලංකාගේ නිවස විවෘත කර තිබුණු ජනේලයෙන් නිවස තුළට ගොස් බලද්දී ලංකා නිවසෙහි ඇදක් මත ඝාතනය කර තිබෙන අයුරු දැක ගැනීමටත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නටත් ඔහු කටයුතු කර තිබුණා. වහාම ක්‍රියාත්මක වූ මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිසාන්ත හේරත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඒ. විමලසේන අදාළ නිවසට ගොස් විමර්ශන ආරම්භ කළ අතර කැරණිය කොට්ටාශ අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක එස්.ඒ. සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමක්ද ඝාතනයට ලක් වූ ලංකා ගණේෂි මෙනවිගේ නිවසට පැමිණ විමර්ශනය ආරම්භ කරනු ලැබුවා. එම ප්‍රදේශයේ ගැවසුඩු පොල් කඩන නිලධාරියෙකු ගැන පොලිසියෙන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සැකයක් මුලින් එල්ල වී තිබුණා. ඒ අතරතුර කැලණිය කොට්ටාශයේ අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක එස්.ඒ. සම්පත් සේනාධිරු ඇතුළු කණ්ඩායම ලංකා ගණේෂි මෙනවියගේ නිවසේ සහ ඇයගේ ඝාතනය සිදු වී තිබුණ ස්ථානයේ සිදු කරන ලද පරීක්ෂණවලින් සැක කටයුතු ඇඟිලි කලකුණු 22ක් සොයාගෙන තිබුණා. ගණේෂි මෙනවියගේ නිවසේ නාන කාමරයක තිබූ රෝම කූප දෙකක්ද සොයා ගැනීමට පොලිස් පරීක්ෂක සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමට හැකිවුණා. ලංකා ගණේෂි මෙනවියගේ නිවසට 11 වැනිදා සොරකු ඇතුළු වී තිබුණු අතර එම අවස්ථාවේදී ගණේෂි මෙනවිය නිවසට පැමිණි බැවින් කලබල වූ සොරා පලා ගොස් තිබුණා. ඊට පසු දින එනම් ජූලි 12 වැනිදා ගණේෂි මහත්මියගේ නිවසට ඇතුළු වී ඇත්තේ මේ සොරාම බවට පොලිසිය සැක කරනු ලබනවා. විමර්ශන නිලධාරීන් සැක කරන අන්දමට සොරා එදින නිවසට ඇතුළු වී ඇත්තේ එම නිවසේ කිසිවෙකු නොමැති බව සිතාගෙන වුවත් නිවසට ඇතුළු වූ සොරා ලංකා ගණේෂි මෙනවිය නිවසේ නිදා සිටින අයුරු දැක කලබල වී මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කරනවා. මෙම පුද්ගලයා එදින දවල් 12ට පමණ මහමග ගමන් කරන අයුරු සටහන් වූ CCTV දර්ශන පොලිසිය විසින් මේ වන විට සොයාගෙන තිබෙනවා. එම දර්ශනවල සිටින්නේ 11 වැනිදා ගණේෂිගේ නිවසට රිංගු පුද්ගලයාම බවට සැක කරන්නේ CCTV දර්ශනවලට අනුව එම පුද්ගලයාම බව හෙළිවීම නිසායි. 12 වැනිදා උදෑසන 9:15ට පමණ ලංකා ගණේෂි සොයුරියට ලංකාට විටින් විට කතා කර දුරවැතර ඇමතුම් ලබාගෙන ඇතත් ඇය ඊට ප්‍රතිචාර දක්වා නැහැ. දහවල් 11ට පමණ ගත් ඇමතුම විසන්ධි කර තිබුණි. ඉන් අනතුරුව දුරකථනය දිගටම විසන්ධි වී තිබුණේ. ලංකා ගණේෂි මෙනවිය බියකම මහාවිද්‍යාලයේ ආදිශිෂ්‍යාවක්. ඇගේ ඝාතනය ගැන කම්පාවට පත් ඇගේ මිතුරු මිත්‍රයන් ලංකාගේ ෆේස්බුක් පිටුවේ සංගීති සටහන් ගණනාවක් තබා තිබුණා. ආදරණීය ලංකා පුතේ, ඔයා මගේ කඩුවෙල යෝග පන්තියේ ආදරණීය දරුවෙක්. කොයිතරම් ලස්සන ජීවිතයක්ද ඔයාට තිබ්බේ. ඒත් හොරකට පුළුවන්ද මේ විදිහට ඔයාගේ ජීවිතේ හොරාගන්න. ඔයාට නිවන් සුව පුතේ. එලෙස ඇයට නිවන් සුව පතා තිබුණේ ඇයගේ ගුරු මාතාවක්. සිදු කරන ලද පොලිස් විමර්ශනවලට අනුව ලංකා ගණේෂිගේ ඝාතකයා නුදුරේදීම අතරංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ප්‍රදේශ භාර උසස් පොලිස් නිලධාරියෙක් මාත්‍ය කළ විමසකදී ඉකුත් බ්‍රහස්පතින්දා පවසා තිබුණා.
මේ පිළිබඳව පරීක්ෂණ කැලණිය කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත සිදු කරන බවත් වැඩිදුර මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. අපි අයට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.